ආයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා මගේ යාළුව හැමෝම ව්‍යාපාර ඉලක්කයේ channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. අද අපි කතා කරන්නේ ලංකාවේ පළතුරු වර්ග ගත්තාම පළතුරු වලින් මිල අධිකම පළතුරක් වන දෙළුම් වගාවක් කරලා රුපියල් කෝටියක පමණ ආදායමක් ලබා ගන්න කොහොමද කියලා ඔයාලට කියලා දෙන්නයි. මුලින්ම කියන්න ඕනේ දෙළුම් වගාව ගැන විවිධ මත තියෙනවා. ගෙඩි හටකන්නේ නැහැ, මල් විතරයි එන්නේ, මේ වගේ දේවල්. මුලින්ම මේ වීඩියෝ එක බලන්න කලින් හිතේ තියෙන ඒ වගේ අදහස් අයින් කරලා වීඩියෝ එක බලන්න. ඔයාලට තියෙන්නේ අක්කරයක්ද නැත්නම් පොඩි ඉඩක්ද කියන එක වැදගත් නැහැ. ඔයාලා මේ වගාව හරියට කළොත් ලොකු ආදායමක් ගන්න පුළුවන්. කොරෝනා කාලයේ නිවසට වී සිටින ඔයාලට මේ වගේ වගාවක් පටන්ගෙන අමුතර ආදායමක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඔයාලා දන්නවා ලංකාවේ සුපර් මාකට් වල සහ පළතුරු කඩවල කොයි වගේ ඉහළ මිලකටද දෙළුම් අලව යන්නේ කියලා. අද අපි මේ දෙළුම් වගාව කොටස් කීපයක් ඔස්සේ පැහැදිලි කරගනිමු. 1. අස්තන වැඩි දෙළුම් වර්ග මොනවාද? 2. දෙළුම් පැල සිටවා ගන්නා ආකාරය. 3. දෙළුම් වර්ග වලින් ලැබෙන ලාභය. 4. විකිණීම කළ හැකි ආකාරය. 5. යොදන පොහොර වර්ග මොනවාද? හොඳයි අපි මුලින්ම කතා කරමු අස්තන වැඩියෙන් ලබා ගන්න පුළුවන් දෙළුම් වර්ග මොනවාද කියලා. ඔයාලා දන්නවා ලංකාවේ විවිධ දෙළුම් වර්ග හදනවා. ඔයාලගේ ගෙදරත් දෙළුම් පැල ඇති. නමුත් අස්සන්න අඩුයි. සමහර වෙලාවට මල් පිපෙනවා විතරයි ගෙඩි හැදෙන්නේ නැහැ. තවත් සමහර ගස්වල ගෙඩි හැදිලා පුපුරලා යනවා. මේ හැමදේටම බලපානවා ඔයාලා හදන දෙළුම් වර්ගය. ශ්‍රී ලංකාවේ දැනට හදන දෙළුම් වර්ග මොනවාද කියලා අපි දැන් බලමු. 1. නිමාලි. 2. නයනා. 3. දයා. 4. රෙඩ් ඇන්ජල්. අපි අද කතා කරන්නේ මේ වර්ග 4ෙන් වාණිජම වටිනාකමක් ලබා ගත හැකි නැත්නම් වගාවක් ලෙස කරලා ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්, ඒ වගේම නිවසක ගෙවතු වගාවක් ලෙස කරලා හොඳ ගෙඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්, අස්වැන්න මාස 6කින් පමණ කිලෝ 10ක් පමණ ගන්න පුළුවන්, මාස 22කින් පමණ කිලෝ 15ක් කිලෝ 20ක් අතර ගසකින් ගන්න පුළුවන් රෙඩ් ඇන්ජල් කියන දෙළුම් වර්ගය ගැනයි. රතු දෙළුම් කියන්නේත් මේ වර්ගයටමයි. එම දෙළුම් ගසක ආයු කාලය වසර 25ක් පමණ වන අතර අවුරුද්දෙන් අවුරුද්දට ගස් ලොකු වනවත් සමග ගසකින් ගන්න පුළුවන් අස්වැන්නද වැඩි කර ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේ පළ ගන්නා ස්ථාන සහ දෙළුම් වගාව පිළිබඳව උපදෙස් සහ දෙළුම් වගාව පිළිබඳව දැනගැනීමට තොරතුරු සඳහන් කරන්නම් ඔයාලගේ වැඩිපුර දැනුම සඳහා. 2. හොඳයි අපි දැන් බලමු දෙළුම් පැල සිටවා ගන්නේ කොහොමද කියලා. දෙළුම් කියන්නේ කාන්තාර පළතුරක් වන අතර ජලය අවශ්‍ය වන්නේ ඉතාම සුළු ප්‍රමාණයකි. ජලය ගොඩක් කල සඳහා දැමීමෙන් ගසකින් අවශ්‍ය තරම් අස්වැන්න ලබා ගැනීමට නොහැකි වන අතර විවිධ ලෙස ලෙඩ රෝගවලටද ලක්වීමට හේතු වෙනවා. දෙළුම් ගස් ඕනෑම පසක සෑදීමට හැකි වන අතර රතුපස්, බොරළුපස්, වැලිපස් මේ ඕනෑම පසක සෑදීම කළ හැකි අතර ජලය රැඳෙන්නේ නැති ආකාරයට පාත්‍ති සාදා ගත යුතුයි. තෙත් සහිත කලාපයේ වගාව කරනවා නම් ලොකු පෝච්චි වල සහ බිම් මට්ටමින් උඩට වන ආකාරයට පාත්‍ති සාදා ජලය දැමූ ගමන් පැස යන ආකාරයට පාත්‍ති සාදා ගත යුතුයි. ඊළඟ කලාපයේ පාත්‍ති සාදා ගැනීමේදී පැල උසකින් සිටින ආකාරයට ජලය පැලවලට දොඩපු ගමන් පැස යන ආකාරයට පාත්‍ති සාදා ගන්න. අක්කරයකට පැල සිටීමේදී 12යි 9, 12යි 12, 12යි 10 යන ආකාරයට පැල සිටවා ගන්න පුළුවන්. අක්කරයට පැල 385ත් 400ත් අතර සිටවා ගන්න පුළුවන්. පැලයක් සිටුවීමේදී 3:2 කොම්පෝස්ට් සහ 3:1 මතුපිට පස් යොදා පැල සිටවා ගන්න. 3. දැන් අපි බලමු රෙඩ් ඇන්ජල් දෙළුම් වලින් ලබා ගන්න පුළුවන් ලාභය කොහොමද කියලා. සාමාන්‍යයෙන් දෙළුම් ගෙඩියක් අපි ගන්නවා නම් රුපියල් 300 350 අතර ගාණක් යනවා. වෙළඳපොලේ දෙළුම් කිලෝ එකක් විකිණෙන්නේ රුපියල් 1200කට වගේ මිලකට. ඔයාලට දෙළුම් හෝල්සේල් දෙන්න පුළුවන් රුපියල් 600කට වගේ කිලෝ එකක්. ඔයාලට මතකද අපි සඳහන් කළා මුල් කාලයේ අස්වැන්න එක ගසකින් කිලෝ 10ක් පමණ ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රුපියල් 600 ගානේ කිලෝ 10ක් කියන්නේ රුපියල් 6000ක් එක ගසකින් ගන්න පුළුවන්. හිතන්න ගස් 10ක් කියන්නේ රුපියල් 60000ක්. අක්කරයක ගස් 385ක් හදන්න පුළුවන්. අක්කරයක ආදායම ගත්තොත් එකකින් කිලෝ 10 ගානේ ගස් 385ක් කියන්නේ කිලෝ 3850ක් ගන්න පුළුවන්. කිලෝ එකක් රුපියල් 600 ගානේ විකිණීමේ 600 ගුණ කිරීම කිලෝ 3850 රුපියල් 2310000ක් ගන්න පුළුවන්. මේ එක අක්කරයකට ලැබිය හැකි ලාභය. තුන්වෙනි අස්වැන්නේ සිට ඔයාලට මේ වගාව කරනවා නම් රුපියල් 40ක මුදලක් ලබා ගන්න පුළුවන්. අවුරුදු කාලය වැඩි වෙද්දී ගස්වල වර්ධනය වැඩි වීමත් සමග ගසකින් ලබාගත හැකි කිලෝ ප්‍රමාණයද වැඩි වෙනවා.
ඉතින් ලබා ගන්න පුළුවන් ලාභයත් වැඩි වෙනවා. හතර. හොඳයි අපි දැන් බලමු දෙලුම් විකිණීම කළ හැකි ආකාරය කොහොමද කියලා. ඔයාලා දන්නවා දෙලුම් වලට තියෙන ඉල්ලුම කොහොමද කියලා. ඉතින් මහා පරිමාණයෙන් කිරීමේදී ඔයාලා ළඟටම ඇවිත් දෙලුම් රැගෙන අය ඕනේ තරම් විඳීවි. ඊට අමතරව ඔයාලා දෙලුම් විකිණීමට පළතුරු කඩ, සුපර් මාකට් සහ कैंसर हॉस्पिटल සඳහා ऑर्डर බාරගෙන එම ऑर्डर සැපයීම කරන්න පුළුවන්. ඊටත් අමතරව ඔයාලට දෙලුම් අපනයන කිරීමද කරන්න පුළුවන්. පුෂ්කාර්ම නිලධාරී මහත්මයෙක් හමු වෙලා අපනයන කිරීම ගැන දැනුවත් වීමට පුළුවන්. පහ. දැන් අපි බලමු දෙලුම් වගාව සඳහා යොදන පොහොර වර්ග මොනවාද කියලා. අපි මුලින් සඳහන් කළ පැල සිටුවීමේදී යොදන්නේ 3/2 කොම්පෝස්ට් සහ 3/1 මතුවිට පස් කියලා. ඊට අමතරව මාසිකින් පවන පැලවල දළු දාගෙනෙද්දී මැග්නීසියම් සල්ෆේට් සින්ක් සල්ෆේට් ග්‍රෑම් 10ක් පමණ ගසකට යෙදීමෙන් ගස්වල වර්ධනය වැඩි කරගන්න පුළුවන්. මීට අමතරව රෙඩ් ඇන්ජල් දෙලුම් වගාව ගැන සම්පූර්ණයෙන් දැනගැනීමට YouTube channel එකක් තියෙනවා. ඒක අපි description එකේ දාලා තියෙනවා බලන්න. මීට අමතරව පැල වර්ග ගන්න පුළුවන් ස්ථාන සහ දුරකථන අංකද description එකේ දාලා තියෙනවා බලන්න. ඒ විස්තර ලබා ගැනීමට දුරකථන අංකයක්ද අපි සඳහන් කරන්නම්. ඔන්න යාළුවනේ ඔයාලට තවත් ඉහළ ආදායමක් ලබා ගත හැකි වගාවක් පිළිබඳ තොරතුරු අරගෙන ආවා. වාණිජය අතින් සාර්ථක වීමට පුළුවන් වගාවන් පිළිබඳව දැනගන්න ව්‍යාපාර අදහස් සහ ව්‍යාපාර පිළිබඳව දැනුවත් වෙන්න අපේ ව්‍යාපාර ඉලක්කයේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලන්න පුළුවන්. හොඳයි අදට අපි සමු ගන්නම්. ඔබට සුබම සුබ දවසක්.